ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලුම සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලුම ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තා. පසුගිය සති දෙක තුල කතා කරපු ධර්මකාරණාවක තවත් කොටසක් සාකච්ඡා කරන්න. ඒ තමයි මේ පින්වතුන්ට මතක ඇති අපි පසුගිය සති දෙකේ වේලාම සූත්‍රයේ පිළිබඳව යම් දේශනාවක් මේ දේශනාව තුළින් සාකච්ඡා කළා. ඒ දේශනාව තුළ අපි කතා කළා දවසක් භාග්‍යවතුන් වහන්සේ අනේපිඩි සිටුතුමා මුණගැහිච්ච වෙලාවේ ඒ අනේපිඩි සිටුතුමා පිළිබඳව යම්කිසි කාරණාවක් උන්වහන්සේ ප්‍රශ්නයක් හැටියට විමසනවා. මොකද සිටුතුමා එක කාලයක දුප්පත් වෙලා හිටියා. අපි කදිරංගාර ජාතකයෙන් පිළිබඳව කරපු දේශනාව තුළින් සිටුවරයා දුප්පත් වෙච්ච හේතුව අපි පැහැදිලි කරා. ඒ වේලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අනේපිට සිටුතුමාගෙන් අහනවා, "සිටානනි, මේ දවස්වල දෙන දාන කොහොමද කියලා? නුඹගේ කුලේ දෙන දාන කොහොමද කියලා" අහනවා. ඒ වෙලාවේ සිටුතුමා කියනවා, "අපේ කුලේ අය දන් දෙනවා ස්වාමිනී, හැබැයි දෙන්නේ රූක්ෂ දන්." මොකද මෙතන කාරණා සඳහන් කරලා තියෙනවා, බුදුරජාණන් වහන්සේ මේ අහන්නේ සිටුවරයාගෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට දෙන දාන පිළිබඳව නෙමෙයි. එතනදී ඇහුවේ සිටුවරයා දුගියන්ට යාචකයන්ට දන් දුන්නා ආන්නේ දාන පිළිබඳව. ඒතර සිටුවරයාගේ පිළිතුර වුණේ, "ස්වාමිනී, මම දන් දෙනවා, හැබැයි දෙන්නේ කාඩි හාල්වලට පමණක් උසස්වන රළු සහලකින් හදපු බතකුයි මම දන් දෙන්නේ." ඒතර බුදුරජාණන් වහන්සේ සිටුවරයා කනස්සල්ලෙන් ඒ කාරණාව කිව්වයින් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, "සිටුතුමනි, කෙනෙක් රළු දානයක් වෙන්න පුළුවා, කෙනෙක් උසස් දානයක් ප්‍රණීත දානයක් වෙන්න පුළුවා. ඒ දානේ උසස්ද ඒ දානේ පහත්ද කියලා තීරණය කරන්නේ රළු නිසාවත් ප්‍රණීත නිසාවත් නෙමෙයි. දානයක් උසස් පහත් කියලා බෙදින්නේ ඒ දෙන කෙනාගේ දෙන විදිය අනුව. දෙන දේ නෙවෙයි, දෙන විදිය අනුවයි වෙනස් වෙන්නේ. කෙනෙක් ඉන්නවා, ඒ කෙනාට බොහෝ ධනිය තියෙනවා. ඒ කෙනාට ප්‍රණීත දානයක් දෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ඉන්නවා, බොහොම දුප්පත් විදියට ජීවත් වෙන්නේ. ඒ කෙනාට දෙන්න පුළුවන් රළු දානයක්. ඒ කෙනාට ප්‍රණීත දන් දෙන්න අමාරුයි. මොකද තමන්ගේ තියෙන වත්කමට අනුවනේ දන් දෙන්නේ." මෙන්න මේ කාරණාව අපි විස්තර කරා. මේ දෙක පටලව ගන්න හොඳ නැහැ. පුළුවන් කෙනෙකුත් රළු විදියට දන් දෙනවා නම් ඒ දාණය හඳුන්වන්නේ දාන දාස කියලා. දුප්පත් කෙනෙක් තමන් අනුභව කරනවට වඩා උසස් දන් දුන්නොත් ඒක හඳුන්වන්නේ දානපති දානයක් හැටියට. ඒතර මේ කාරණාවල් දෙක මෙතනදී අපි නුවණින් විමසලා තේරුම් කරගන්නට ඕන. මොකද බොහෝ දිනේ හිතනවා බත් පිඬකුත් දන් දීලා දිවිලෝකෙ ගියපු අය ඉන්නවනම් අපටත් පුළුවන්නේ බත් පිඬක් දන් දීලා දිවිලෝකෙ යන්න. නමුත් ඒ සිතුවිල්ල පිංගුතුනි වැරදි. ඒ බත් පිඬක් දීලා තියෙන්නේ ඒ කෙනාට ඒ වෙලාවේ දෙන්න පුළුවන් උපරිම දාණය තමයි බත් පිඬ. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පෙර අතීතයේ කතා පුවත පිළිබඳව කතා කරද්දී කියනවා, "මහ දුගියෙක් වෙලා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙද්දී තමන්ට ගෙදර කන්න තිබිච්ච බත්වේලයි තමන් දන් දුන්නේ." එනිසානේ සුමන කියලා එක්තරා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයාගේ ළඟ හිටපු ආරක්ෂක දේවතාව සාදුකාර දුන්නා. ඇයි ඒ සාදුකාර දුන්නේ? සිටුවරයට හැකියාව තියෙද්දිත් ඒ තරම් ශ්‍රද්ධාවෙන් දන් දී ගන්න බැරි වුණා. නමුත් මහදුගියා තමන්ගේ දානය තමන්ගේ බත්පතේ පසේ බුදුරජාණන් වහන්සේට දෙද්දී තමන්ගේ හිතේ තියෙන උපරිම ශ්‍රද්ධාවෙන් තමන් දන් දුන්නා. ඒ තමන්ට තිබිච්ච හැකියාව. එවෙලෙනි ප්‍රාර්ථනාවක් කළේ, "මට නිවන් දකිනකම් නැහැ කියන වචනේ අහන්න ලැබෙන්න එපා" කියලා. ඒ නිසා කවදාවත් එතෙන් පටන් කිසිම දෙයකින් නැහැ කියන වචනේ අහන්න ලැබුණේ. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී තේරෙනවා හැකියාව තියෙද්දී රළු විදියට දන් දුන්න නෙවෙයි. ඒ රළු දානේ දුන්නේ හැකියාවක් නැති කාලේ, දුප්පත් වෙන්න කාලේ. එතකොට ඒකෙම තේරෙනවා තමන්ට හැකියාවක් තියෙනවා නම් ඒ තියෙන හැකියාවේ මට්ටමේ උපරිමාකාරයෙන් දන් දෙන්නේ තමන් දැනගන්නට ඕන. හැබැයි කෙනෙක් ප්‍රණීත දානයක් දෙනවා නම්, කෙනෙක් රළු දානයක් දෙනවා නම් ඒ දාණය දෙන දේ අනුව නෙවෙයි මතු භවයේ විපාකේ තීරණය කරන්නේ. දෙන විදිය අනුව. අපේ කාරණාව සාකච්ඡා කළා. පසුගිය දේශනාවල් දෙකේදීම සකසල දන් දෙන්නේ නැතුව අගෞරවයෙන් දන් දෙනවනම්, විසිකරන්නාක් මින් දෙනවනම්, සියතින් දෙන්නේ නැතුව අනුන් ලවා දෙනවනම්, කර්මඵල අදහන්නේ නැතුව දෙනවනම් අන්න ඔය විදියට දන් දුන්නොත් ඒ කෙනාට දුන්නු දාණය රළු හෝ වේවා, දුන්නු දාණය ප්‍රණීත හෝ වේවා, ලැබෙන්නේ පංචකාමයන් විඳින්න, උසස් පංචකාමයන් විඳින්න තමන්ට බැරි වෙනවා. උසස් ආහාරපාන ලැබුණොත් හිතනවා මේවා කෑවොත් ලෙඩ වෙනවා, එනිසා මට මේව එපා කියලා රළු සහලකින් හදපු බතක්, තැඹුන් නැති බතක් අනුභව කර කර අමෘතය වගේ අනුභව කරනවා. ඉතාමත්ම උසස් සියුම් කාසි වස්ත්‍ර ලැබුණෙන් පස්සේදී එකෙනා හිතනවා මේව ඇන්දොත් ඇන්දද නැද්ද කියලා තීරණේ නෑ. එහෙම කියලා ඒ උසස් වස්ත්‍ර ප්‍රතික්ෂේප කරලා හරියට පොල් උල් වගේ, පොල් කූරු වගේ රළු කෙඳි තියෙන වස්ත්‍ර ඇඳලා මේව ඇඳම තමයි ඇඟට දැනෙන්නේ කියලා රළු වස්ත්‍ර ඇඳගෙන ඉන්නවා. උසස් යානවාහන ලැබුණෙන් පස්සේදී හිතනවා මේවා යනකොට හෙලවෙනව වැඩි. මීට වඩා හොඳයි මේ දිරපු වාහන. එහෙම කියලා අඩු මුදලකට ගන්න පුළුවන් ඒ තරම් සැප පහසුකමක් නැති දිරපු වාහන පාවිච්චි කරනවා. ඒ වගේ උසස් පංචකාමයන් විඳින්න ඒ කෙනාට හිත නැමෙන්නේ නෑ. ඊළඟට කියනවා තමන්ට දරුවෝ ලැබුණම, තමන්ට සැමියෙක් බිරිඳක් ලැබුණම, තමන්ට දාසයෝ කම්කරුවෝ ලැබුණම තමන්ගේ වචනේ අහන්නේ නෑ, තමන්ට කීකරු වෙන්නේ නෑ. එතකොට එහෙම වෙන්නේ ඇයි? පින්වත්නි, අන්නර කියපු ක්‍රමයට දන් දීපු නිසා අකීකරු ළමයි ලැබෙන්නේ, අකීකරු සැමියෙක් බිරිඳක් ලැබෙන්නේ, අකීකරු දාසයෝ කම්කරුවෝ ලැබෙන්නේ. එතකොට එහෙම දන් දුන්නෙන් පස්සේදී ඒ කෙනාට අර වගේ විපාක විඳින සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී කාරණාවේ සඳහන් කරනවා පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අනේපිඩි සිටුතුමාට කියනවා, සිටුතුමනි, කෙනෙක් සකසල දන් දුන්නොත්, කෙනෙක් ගෞරවයෙන් දන් දුන්නොත්, කෙනෙක් ආචාර සම්පන්න ලෙස දන් දුන්නොත්, කෙනෙක් කර්මඵල අදහල දන් දුන්නොත්, කෙනෙක් නිරන්තරයෙන් දන් දුන්නොත් ඒ කෙනාට උසස් පංචකාමයෙන් විඳින්න හිත නැමිනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සිටුවරයට කියනවා, සිතානනි, ඔබ අද මේ දුන්නු දාණය මම පෙර වේලාම බ්‍රාහ්මණය වෙලා ඉඳපු කාලේ දුන්නු දාණයට වඩා මහත්ඵල මහානිසංස දානයක්. ඒ කාරණාව සඳහන් කරන්න වේලාම බ්‍රාහ්මණයගේ කතාව භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය හරහා අනේපිඩි සිටුතුමාට දේශනා කරනවා. අපි මේ කොටසක් ගිය සතිය දේශනාවේදී පැහැදිලි කරා. වේලාම බ්‍රාහ්මණය දුන්නු දාණය, වේලාම කියන නම පට බැඳිච්ච හැටි, බ්‍රාහ්මණයා දුන්නු දාණයේ මොන වගේ දේවල්ද දුන්නේ කියන කාරණාව අපි සඳහන් කරා. අපි දේශනාවේ අවසන් කළේ බ්‍රාහ්මණයා දාණය සංවිධානය කරලා හොඳින් නහලා වටින වස්ත්‍රයක් හැඳගෙන නිල් කැට වගේ ජලය දාපු රත්තරම් පැන්කෙන්ඩියක් අතින් අරගෙන ඒ පැන්කෙඩිය ඔසවලා බ්‍රාහ්මණය අධිෂ්ඨානයක් කරනවා, මේ මිහි කත මහ පොළොවේ දක්කෙනීය එක පුද්ගලයෙක් හරි ඉන්නවා නම් මගේ දාණය බාරගන්න, මේ පැන්කෙඩියෙන් තිබෙන ජලය මහ පොළොට වැටේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. නමුත් එක පැන් බිඳුවක්වත් වැටුනේ නැහැ. මොකද මං සඳහන් කළා ගිය සති දේශනාව අවසන් කළේ අපි එතනින් දානයක් පිරිසුදු වෙන්න කරුණු තුනක් තියෙනවා. අපිරිසුදු වෙන එක කරුණක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රතිග්‍රාහකයා දුසිල්වත්, දායකයා සිල්වත්. එතකොට දායකයාගේ සීලය මත දානය පිරිසුදු වෙනවා. මහත්ඵල මහානිසංස ලැබෙනවා දායකයාගේ සීලය මත. දායකයා දුසිල්වත්, ප්‍රතිග්‍රාහකයා සිල්වත්. එතකොට ඒ දානයේ පිරිසුදු වෙන්නේ, මහත්ඵල වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ සීලය මත. ඊළඟ තුන්වෙනි එක තමයි දායකයාත් සිල්වත්, ප්‍රතිග්‍රාහකයාත් සිල්වත්. එතකොට ඒ දානය අතිශයින්ම මහත්ඵලයි. අනිත් කාරණාව තමයි දායකයා දුසිල්වත්, ප්‍රතිග්‍රාහකයා දුසිල්වත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ දානය විසුද්ධි භාවයට පත්වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ බ්‍රාහ්මණයා සිල්වත්. අතිශයින්ම සිල්වත්. හැබැයි Tamanට ලැබිලින ප්‍රතිග්‍රාහකයෝ දුසිල්වත්. හැබැයි තමන් කනස්සලයට පත් වුණේ නෑ අනේ මට දුසිල්වත් පිරිසක් මගේ දානෙට ලැබුණ කියලා. තමන් හිත සතුටු කරගත්තා මම සිල්වත් මගේ සීලය මත ඉඳගෙන මම දන් දෙනවා. මොන වගේ දානයක්ද දුන්නේ? වේලාම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා රත්තරන් පුරෝපු රිදී පාත්‍ර 84000ක් දන් දෙනවා. රිදී පුරෝපු රත්තරන් පාත්‍ර 84000ක් දන් දෙනවා. ඒ වගේම අමුරන් එහෙම නැත්තම් කිසිම දෙයකින් මිශ්‍ර නොවෙච්ච අමුරන් පුරෝපු පාත්‍ර 84000ක් කස්ලෝ පාත්‍ර 84000ක් දන් දෙනවා. ඒ වගේම රත්තරන් වලින් අලංකාර කරන ලද රත්තරන් දජ එල්ලන ලද රත්තරන් දැල් වලින් වහන ලද ඇතුන් 84000ක් දන් දෙනවා. ඒ වගේම සිංහ සම්වලින් අලංකාර කරන ලද ව්‍යාග්‍ර සම්වලින් අලංකාර කරන ලද දිවියන්ගේ සම්වලින් අලංකාර කරන ලද රත 84000ක් දන් දෙනවා. ඒ වගේම අතිශයම සියුම් සුදු කම්බල වස්ත්‍රවලින් අලංකාර කරන ලද දෙනුම් 84000ක් දන් දෙනවා. ඒ දෙනුන්ගේ පාදවලට ගෙජ්ජි බැඳලා ගෙජ්ජි පලන්දලා බෙල්ලේ සමන්මල් දාමයක් පලන්දලා ඒ දෙනුන්ගේ අංවල රිදී කොපු පලන්දවලා මෙන්න මේ වගේ නොයෙක් අලංකාර කරලා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ දෙනුන්ගෙන් කිරි දොවන්න රිදී භාජන 84000කුත් ඒ රිදී භාජන තබන්න උසස් සියුම් වස්ත්‍ර 84000කුත් මේ සමගම දන් දීලා තියෙනවා. ඒ වගේමයි සඳහන් කරලා තිබෙනවා සියලු ආභරණයන්ගෙන් සරවසපු කන්‍යාවියන් 84000ක් දන් දීලා තියෙනවා. ඒ වගේම මේ පළඟවල් දන් දීලා තියෙනවා. අපි කියන්නේ අපි අද කාලේ හඳුන්වන කවිච්චි කියන පුටු වර්ග. එවැනි පල්ලංක 84000ක් දන් දීලා තියෙනවා. මොන වගේ පල්ලංකද? සැතපීමට හිඳ ගැනීමට පුළුවන් පහසු. ඒ වගේමයි නොඑක ආකාරයෙන් අලංකාර කරන ලද ආසන පල්ලංකයටත් හිසටත් රතු කොට්ටයක් සිටිනසේ පයටත් රතු කොට්ටයක් තියෙනසේ මෙන්න මේ විදියට සකසලා විශේෂයෙන්ම සකසපු කවිච්චි එහෙම නැත්නම් පල්ලංක 84000ක් පින්වත්නි දන් දීලා තියෙනවා. ඒ වගේමයි වස්ත්‍ර කෝටි 84000ක් දන් දීලා තියෙනවා. ඊළඟ අන්තිමටම කියනවා ආහාර පාන ගැන කියනවා නම් ආහාර පාන කැවිලි වර්ග නදීන් මෙන් ගලනවා වගේ දන් දීලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අනේ පිටු සිටුතුමාට මේ දානය ගැන කියලා කියනවා සිතානනි එදා මම වේලාම බ්‍රාහ්මණය වෙලා ඉඳපු කාලේ ඒ දුන්නු දාණයට වඩා සිටුතුමනි මහත්ඵල මහානිසංස වෙනවා. අද කවුරු හරි කෙනෙක් එක සෝවාන් වහන්සේ නමකට දන් දෙනවා. අද කෙනෙක් සෝවාන් වහන්සේ නමකට දන් දුන්නොත් එදා අර මම වේලාම බ්‍රාහ්මණය වෙලා ඉඳපු කාලේ දුන්නු දාණයට වඩා ඒ කෙනාට මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සඳහන් කරනවා සෝවාන් වහන්සේලා 100 දෙනෙකුට දන් දෙනවට වඩා සිටුතුමනි එක සකුර්දාගාමී වහන්සේ නමකට දන් දීම මහත්ඵලයි මහානිසංසයි. සකුර්දාගාමී වහන්සේලා 100 දෙනෙකුට දන් දෙනවට වඩා එක අනාගාමීන් වහන්සේ නමකට දන් දීම මහත්ඵලයි මහානිසංසයි. අනාගාමී වහන්සේලා 100 දෙනෙකුට දන් දෙනවට වඩා එක රහතන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. රහතන් වහන්සේලා 100 දෙනෙකුට දන් දෙනවට වඩා එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. පසේ බුදුරජාණන් වහන්සේලා 100 දෙනෙකුට දන් දෙනවට වඩා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණයට වඩා මෙන්න මේ කාරණාව විශේෂයෙන්ම අවධානයට ලක් කරන්න ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට දන් දීම ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි. අපිට මෙන්න මේ කාරණාව ටිකක් විස්තර කළ යුතු මාතෘකාවක්. මම ඒ නිසාම තමයි ගිය සතියේ වේලාම සූත්‍රය අවසන් කරන්නේ නැතුව ඒ කොටසින් නතර කරලා මේ කොටස විස්තර කරන්න ඕන නිසා මම මේ කාරණාව විස්තර කළේ. අපේ මේ පින්වතුන් බොහෝ දෙනෙක් දන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන එකටත් වඩා මේ සංඝරත්නයට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. පින්වතුනි, මෙන්න මේ කාරණාව මට හිතෙනවා මේ දේශනාවත් එක්ක අපි විස්තර කරගත යුතුම වටින කාරණාවක් කියලා. ඒකට හේතුව තමයි අපි මේ කාරණාව ඇත්තටම වර්ධවා වටහාගෙන තිබෙන කාරණාව. ඒ කාරණාව ඉතාමත්ම හොඳින් දක්කිනි විභංග සූත්‍රයේ අට කතාවේ විස්තර කරලා තියෙනවා. දැන් මෙතනත් කියනවා වේලාම සූත්‍රෙත් කියනවා පසේ බුදුරජාණන් වහන්සේලා 100 දෙනෙකුට දන් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවටත් වඩා මහත්ඵලයි මහානිසංසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට දන් දෙන එක. පින්වතුනි, මේ කාරණාවේදී සඳහන් කරලා තිබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට දෙන දාණය. හැබැයි අපි පින්වතුනි තේරුම් අරගෙන තිබෙනවා මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන එකටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා සංඝරත්නයට දෙන දාණය. දක්කිනි විභංග සූත්‍රයේ අට කතාවේ මේ කාරණාව පින්වතුනි ඉතාමත්ම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. කොහොමද ඒක විස්තර කරලා තියෙන්නේ? අට කතාවේ කියනවා කවුරු හරි කෙනෙක් යම්කිසි කෙනෙක් ඇවිල්ලා අහනවලු මේ සංඝරත්නයට දෙන දාණය බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණයට වඩා මහත්ඵලයි කියලා. ඒ වෙලාවේදී ඒ අයගෙන් අහන්න කියලා කියනවා සෝවත්තබ්බෝ. ඒ අයගෙන් අහන්න කියලා කියනවා කිං ත්වං සත්තු දින්නතෝ සංඝේ දින්නම් මහත්ඵල තරං වදසි. ඒ කියන්නේ යාලගෙන් අහන්න කියලා කියනවා ශාස්තෘන් වහන්සේ කොහේ හරි තැනක ශාස්තෘන් වහන්සේ නමකට දෙන දාණයට වඩා සංඝරත්නයට දෙන දාණය මහත්ඵලයි කියලා සඳහන් කරලා තියෙනවද? එතකොට ඒ අය මෙන්න මෙහෙම පිළිතුරක් දෙවිලෝ. එහෙම සූත්‍රයක් තියෙනවද කියලා අහන්න කියලා තියෙනවා. ඒ අය කියාවිලෝ සුත්තං ආහාරති. සූත්‍රයක් තියෙනවා. මොකක්ද ඒ සූත්‍රය? සංඝේ ගෝතමී දේහි සංගීතේ දින්නේ අහංචේව පූජිතෝ භවිසාමි සංඝෝචාති. එතනදී අට කතාවේ විස්තර කරලා තියෙනවා සංඝරත්නයට දෙන දාණය මහත්ඵල වෙනවයි කියන එක උදාහරණකින් කියනවලු ඒ පිරිස. දක්කිනි විභංග සූත්‍රයේදී කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වාක්‍යය. සංඝේ ගෝතමී දේහි සංගීතේ දින්නේ අහංචේව පූජිතෝ භවිස්සාමි සංඝෝචාති. අපේ මේ පින්වතුනොත් සාංගික දාන ගෙවල් වලට ගියාම මේ වාක්‍ය බොහෝ සෙයින්ම ස්වාමින් වහන්සේලාගේ දේශනාවල් වලදී අහලා ඇති. මේ වාක්‍ය සාංගික දන් දෙන බොහෝ දිනෙකට අවබෝධයක් තිබෙනවා මේ වාක්‍ය පිළිබඳව. එතකොට මේ වාක්‍යයෙන් තමයි බොහෝ දිනෙක හිතන් ඉන්නේ බුදුහාමුදුරුවොත් කිව්වලු බුදුරජාණන් වහන්සේට දෙනවට වඩා සංඝරත්නයට දීම මහත්ඵලයි කියලා. හැබැයි මේ වාක්‍ය පින්වතුනි කිසිම තැනක මහත්ඵලය කියන වචනේ කියන්නේ නැහැ. නැවතත් මම මේ වාක්‍ය කියන්නම්. සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නේ අහංචේව පූජිතෝ භවිස්සාමි සංඝෝචාති. ගෝතමිය සංඝයාට දෙන්න, සංඝයාට දුන්නම මමද එහි පූජාවක් ලැබුවා වෙනවා. හැබැයි මේ වාක්‍ය කිසිම තැනක කියන්නේ නේ ඕක දුන්නම සංඝරත්නයටත් මට වඩා දුන්නම ආනිසංස ලැබෙනවා කියලා. මහත්ඵලයි කියලා කතාවක් මෙතන කියන්නේ නෑ. ඊළඟට දැන් ඒ පිරිස එහෙම කිව්වම දැන් මේ අට කතා විස්තර කරනවා. ප්‍රශ්නයක් ඇහුවා බුදුහාමුදුරු එහෙම කියපු තැනක් තියෙනවද? ඔව් කියලා සූත්‍රයක් කියනවා. මොකද්ද? දක්කිනි විභංග සූත්‍රයේ මෙන්න මෙහෙම වාක්‍යයක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. එතකොට ඒ වෙලාවේ අට කතාචාරීන් වහන්සේලා මේකට තවත් ප්‍රශ්නයක් ගොඩනගනවා. ඒක එහෙමනම් දැන් බුදුහාමුදුරෝ සංඝයාට දෙන්නේ කියලා කියලා විතරයිනේ තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරෝ එතනදී කියලා නෑ සංඝරත්නයට දුන්නම ගෝතමිය මට දුන්නට වඩා ආනිසංස ලැබෙනවා කියලා. එතන එහෙම එකක් කියලා නෑ. එතන කියලා තියෙන්නේ ගෝතමී යෝක සංඝයාට දෙන්න එච්චරයි. සංඝේ ගෝතමී දේහි. මං ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්නම් ඉස්සරහදී. ඇයි බුදුහාමුදුරුවෝ එහෙම ගෝතමී දේවියට සංඝරත්නයට පූජා කරන්නේ කියලා කිව්වේ එහෙනම් කියලා. හැබැයි එතන කියලා නෑ පින්වතුනි මහත්ඵලයි කියලා. එතකොට මහත්ඵලයි කියන කාරණාව දැන් මේ අපි හිතාගත්තු කාරණාව. සංඝරත්නයට බුදුහාමුදුරුවෝ දෙන්නේ කියලා කිව්වේ ඒ සංඝරත්නයට දුන්නම බුදුහාමුදුරන්ට පූජා කළාට වඩා මහත්ඵල වෙන නිසා කියලා අපට දැන් සිතුවිල්ලක් හිතට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි බොහෝ වෙලාවට මේ කාරණාව අපි මේ විදිහට හිතාගෙන ඉන්නේ. එතකොට ඒ වෙලාවේ ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ වෙන තැන්වල ඉදිරිපත් කරපු කරුණක් අටකථාචාරින් වහන්සේලා ඉදිරිපත් කරනවා. ඔය පාචිත්‍ය පාළේ තියෙනවා දවසක් භාග්‍යවතුන් වහන්සේට කැවුම් වගේක් පූජා කරනවා. එක පිරිසක් ඇවිල්ලා කැවුම් වගේක් පූජා කරනවා. කැවුම් බොහෝ ප්‍රමාණයක් පූජා කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ කැවුම් යාචකයන්ට දෙන්න. දැන් පාචිත්‍යපාලයක සඳහන් කරලා තිබෙන්නේ මෙහිමයි. තේන ආනන්ද විගාසා දානං පූවං දීහි. ආනන්ද මේ කැවුම් විගාසා දානං කියලා කියන්නේ මේ ඉල්ලගෙන ගන්න අයට. ඒ කියන්නේ යාචකයන්ට. ආනන්ද මේ කැවුම් පූවං කියලා කියන්නේ කැවුම් ආනන්ද මේ කැවුම් මේ යාචකයන්ට දෙන්න. දැන් කලින් වාක්‍යයේ තිබුණේ කොහොමද? සංඝේ ගෝතමී දේහි. ගෝතමී මේක සංඝයාට දෙන්න. දැන් මේ වාක්‍යයේ තියෙන්නේ විගාසා දානං පූවන් දේහි. ආනන්ද මේ කැවුම් යාචකයන්ට දෙන්න. දැන් දෙකේම කියන්නේ බුදුහාමුදුරු දෙන්න කියලා විතරයි. හැබැයි මේක තැනකවත් කියලා නෑ බුදුරජාණන් වහන්සේට දුන්නට වඩා ආනිසංස ලැබෙනවා මේ අයට දෙනකොට. දැන් කලින් වාක්‍යයේදී අපිට හිතාගන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ දෙන්න කියලා කිව්ව අදහසින් එහෙම කියුවේ සංඝරත්නයට දුන්නම බුදුහාමුදුරන්ට දුන්නට වඩා වැඩි ආනිසංසයක් ලැබෙනවා කියලා. මෙතන අහනවා බුදුහාමුදුරුවෝ යාචකයන්ට දෙන්නේ කියලා කිව්වමත් අපට ඔය අදහසම ගන්න පුළුවන් නේද කියලා. අසාධාරණ නෑනේ. ගෝතමී දේවියට බුදුහාමුදුරුවෝ කියන ඕක සංඝයාට දෙන්න. ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මේ කැවුම් යාචකයන්ට දෙන්න. දැන් දෙකේදිම කියන්නේ දෙන්න කියලා විතරයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කිසිම තැනක කියන්නේ නෑ මට දීලා ලැබෙන ආනිසංස වලට වඩා වැඩි ආනිසංසයක් සංඝරත්නයට දුන්නම ලැබෙනවා. මට දුන්නට වඩා වැඩි ආනිසංසයක් ආනන්ද යාචකයන්ට දුන්නම ලැබෙනවා කියලා දෙකෙන් එක තැනකවත් කියලා නෑ. වැඩි කියලා කියලත් නෑ අඩුයි කියලා කියලත් නෑ. එතකොට බුදුහාමුදුරුවෝ දෙන්නේ කියලා කිව් පමණින් අපට හිතෙනවනම් බුදුහාමුදුරු එහෙම කිව්වේ අර දෙන කෙනාට බුදුහාමුදුරන්ට පූජා කළාට වඩා වැඩි ආනිසංසයක් ලබා ගන්න ඕන කියලා. එහෙනම් පින්වත්නි අට කතාව යහනවා බුදුහාමුදුරු මෙතනදී ආනන්ද හාමුදුරන්ට යාචකයන්ට දෙන්න කිව්ව නිසා අපට හිතා ගන්න පුළුවන්ලු යාචකයන්ට දීම බුදුහාමුදුරන්ට දන් දුන්නට වඩා වැඩි ආනිසංසයක් ලබන්න පුළුවන් කියලා. මොකද එහෙම අසාධාරණත් නෑනේ. ඇයි භාග්‍යවතුන් වහන්සේ දෙන්න කියලා තියෙනවනේ. එහෙමනම් එතන කියනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාට ලැබිච්ච දේවල් කොහොමද දෙනවා. ඒක උදාහරණයක් කියනවා රජවරු රාජමහා අමාත්‍යවරු තමන්ට ලැබිච්ච නොයෙක් පරිස්කාර ඇත්තු බලාගන්න ගවයෝ බලාගන්න මේ ගව පාලකයන්ට දෙනවා. හැබැයි එහිමයි කියලා රජවරු වගේ ඒ අය මහත්තර වෙන්නේ නැහැ. ගවපාලකයෝ රජවරු දුන්නු දේවල් පරිහරණය කරයි කියලා කවදාවත් රජවරු ඉන්න තැනට ගවපාලකයන්ට ඉන්න බෑ. ඒක වෙන්නේ නැති දෙයක්. රටේ ජනතාව ගවපාලකයෝ පිළිගන්නේ නෑ රජතුමා වගේ. රටේ ජනතාව ගවපාලකයන්ට ගරු කරන්නේ නෑ රජතුමාට ගරු කරනවා වගේ. රජවරු දුන්නු දේවල් පරිහරණය කරා කියලා. එහෙනම් රජවරු ඉන්න තැනට ඒ ගවපාලකයන්ට ඉන්න බෑ. නමුත් රජවරු මහා අමාත්‍යවරු තමන්ට අයිති මේ පරිස්කාර ගවපාලකයන්ට ඇත්තු බලාගන්න ඒ අයට දෙනවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේලාත් තමන්ට ලැබිච්ච දේවල් අන් අයට දෙනවා. එහෙම දෙන්න කියලා කියූ පමණින් අපට හිතාගන්න බෑ බුදුරජාණන් වහන්සේට දෙන එකට වඩා වැඩිපුර මහත්ඵල මහානිසංස ලැබෙනවා මේ අයට දෙනවා කියලා. එහෙනම් ඒ කාරණාවෙම ඔප්පු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේට දන්දීමට වඩා සංඝරත්නයට දන්දීම මහත්ඵල වෙන්නේ නැහැ කියලා. ඊළඟට ඒ ගාථාවකුත් කියලා තියෙනවා නයි මස්මින් ලෝකේ පරස්මින් වා බුද්දේන සෙට්ටෝ සදිසෝවා විජ්ජති. යමාහු නීයාන මග්ගතං ගතෝ පුඤ්ඤත්ති කාණං විපුල ඵලේසිනන්ති. ඒ ගාථාවේ සඳහන් කරලා තිබෙනවා පින්වතුනි, මේ ලෝකේ හෝ නයිමස්මින් ලෝකේ පරස්මින් වා න ඉමස්මින් ලෝකේ පරස්මින් වා, මේ ලෝකේ හෝ පරලෝකේ හෝ භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් හෝ සමාන කෙනෙක් විද්‍යාමාන වෙන්නේ. බුද්ධේන සෙට්ටෝ සදිසෝවා විජ්ජති. යමාහු නේයාන මග්ගතං ගතෝ, යමෙක් ආහුණීය පුද්ගලයන් අතරට අග්‍රස්ථානයට ගියා නම්, පින් කැමති පුද්ගලයන්ට මහත්ඵල ගෙන දෙන්නා වූ පුද්ගලයන් අතර භාග්‍යවතුන් වහන්සේට වඩා ආහුණීය කෙනෙක් නෑ. පුඤ්ඤත්තිකාණං විපුල ඵලේසිනන්ති. කියන්නේ භාග්‍යතුන් වහන්සේට සමාන කෙනෙක් හෝ ශ්‍රේෂ්ඨ කෙනෙක් නෑ. එහෙමනම් ඒ කියන්නේ ආහුණීය පුද්ගලයෝ කියලා කියන්නේ කෙනෙකුට දීලා ලබන්න පුළුවන් උපරිම ආනිසංස ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරලා ලැබෙන ආනිසංස විතරයි. ඊළඟට තවත් සමහර අය මේ කාරණාව මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේත් සංඝරත්නයට අයිති නිසාලු බුදුහාමුදුරුවෝ ගෝතමී දේවියට එහෙම කිව්වේ, ගෝතමියෝක සංඝයාට දෙන, සංඝයාට දුන්නම මමත් එහි කොටස්කරුවෙක් වෙනවා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ එහෙම කිව්වේ ඇත්තටම බුදුහාමුදුරුවෝ සංඝරත්නයට අයිති නිසා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි සංඝරත්නයෙන් වෙනම ඉන්න රත්නයා. ඉතින් ඒ අයගෙන් අහන්න කියලා කියනවා, එහෙම කිව්වොත් සරණ කීයක් තියෙනවද? ජානාසි පන ත්වං කති සරණානි. භාග්‍යතුන් වහන්සේ පිළිබඳ වහනවා ඒ කෙනෙක් කියනවනේ බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති කියලා. ඒ නිසානේ අහංච පූජිතෝ භවිස්සාමි සංඝෝ කියලා කියලා තියෙන්නේ කියලා. එතකොට ඒ වචන මාත්‍රෙන් හිතනවා නම් බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති කෙනෙක් කියලා, ඒ අයගෙන් අහන්න කියලා කියනවා රතන කීයක් තියෙනවද? එතකොට දන්න කෙනෙක් ඉන්නවා නම් කියාවිලු රතන 3යි කියලා. ඊළඟට ඒ අයට කියන්න කියලා කියනවා රතන 3ක් තියෙනවා නම් නුඹ සරණ ගිහිලා තියෙන රතන 2යි කියලා. මොකද ධම්ම රත්නේ සංඝ රත්නේ සරණ විතරයි ගිහිලා තියෙන්නේ, බුද්ධ රත්නේ සරණ ගිහිල්ලා නැහැ. ඒ වෙලාවේ අහනවා භාග්‍යතුන් වහන්සේ දන්නවද මහා වග්ගපාළි දේශනා කළා තියෙනවා අනුජානාමි භික්කවේ ඉමේහි තීහි සරණ ගමනේහි පබ්බජ්ජං උපසම්පද. කියන්නේ මේ තුන් සරණ ගියපු කෙනාට විතරයි පැවිද්දයි උපසම්පදාවයි පිහිටන්නේ. එහෙනම් සරණ දෙකක් ගියා කියලා උපසම්පදාවයි පැවිද්දයි පිහිටන්නේ නැහැ. ඒ බරපතලකම දන්නවද කියලා අහන්න කියලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පින්වත්නි සංඝරත්නයට අයිති රත්නයක් නෙමෙයි. බුද්ධ රත්නය වෙනම වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වෙනම වැඩ ඉන්නේ. බුද්ධ රත්නය, ධම්ම රත්නය, ඊළඟට සංඝ රත්නය. බුදුරජාණන් වහන්සේ සංඝරත්නයත් එක්ක වැඩම කළ දන් වැළඳුවට, බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට දන් දෙන්න කියලා කිව්වට, පින්වතුනි කවදාවත් හිතන්න එපා භාග්‍යවතුන් වහන්සේ මේ සංඝරත්නයට අයිති රත්නයක් කියලා. එහෙනම් පින්වතුනි හිතන්න මේ සම්බුද්ධ ශාසනයේ සංඝරත්නයේ ඉහළීම වැඩ ඉන්න උතුම් පුද්ගලයෙක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවටයි පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ප්‍රඥාවටයි විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලයක සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටපු නිසා එතකොට දෙවෙනි වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේට විතරයි. මොකද පසේ බුදුරජාණන් වහන්සේ නමක් නැති නිසා. එතකොට පින්වතුනි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සරණ අපි වෙනම යනවද? නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නේ සංඝරතනේ. එහෙනම් අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සරණ වෙනම යන්නේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනම රතනයක් හැටියට අපි නම් කරගන්නෙත් නෑ. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නේ සංඝ රත්නය නිසා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කවදාවත් සංඝ රත්නයට එකතු කරන්න එපා. බුදුරජාණන් වහන්සේ වෙනම වැඩ ඉන්නේ. මම මේ කාරණාව මෙන්න මේ කොටස විස්තර කරන්න ඕන නිසාම තමයි අපි ගිය සතියේ දේශනාවේ එතනින් අවසන් කළේ. මොකද මේ කාරණාව බොහෝ දෙනෙක් වරදවා වටහාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේට දන් දෙන එකට වඩා සංඝරත්නයට දෙන එක උසස් කියලා. නමුත් එහෙම බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ. එහෙනම් ඇයි ගෝතමී දේවියට කිව්වේ ගෝතමිය ඕක සංඝරත්නයට දෙන්න කියලා? එතන පින්වතුනි උනේ මේකයි. ඒකත් අට කතාවේ පැහැදිලිවම විස්තර කරලා තියෙනවා. කස්මා පන භගවා අත්තනෝ දීයමානං බික්කු සංඝස දාපේතිති. කියන්නේ කුමක් නිසාද තමන් වහන්සේට ලැබිච්ච එක සංඝරත්නයට දෙන්න කියලා කිව්වේ? මාතරී අනුකම්පාය. අම්මට අනුකම්පා කරලා. ඒක කොහොමද උනේ? බුදුරජාණන් වහන්සේට මොලින් ගෝතමී දේවිය සිවුර පූජා කළා. පූජා කරයින් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ සිවුර මුලින් බාරගත්තා. ඒ සිවුර මුලින් බාරගෙන භාග්‍යවතුන් වහන්සේට යමක් පූජා කරයින් පස්සේ ලැබෙන ආනිසංස ටික දැන් ගෝතමී දේවියට ලැබිලි ඉවරයි. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දුන්නෙන් පස්සේදී ලැබෙන ආනිසංස සියල්ලක්ම මහා ප්‍රජාපති ගෝතමී දේවියට දැන් මේ මොහොතේ ලැබිලි ඉවරයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේට ඕනකමක් ලැබුණා ප්‍රජාපති ගෝතමී දේවියට තවත් වැඩිපුර පිනක් කරලා දෙන්න. ඒ කොහොමද කළේ? නැවතත් සිවුර ගෝතමී දේවියට දෙනවා. ගෝතමිය මේක සංඝයාට දෙන්න. එතකොට ගෝතමී දේවිය සංඝරත්නය අරමුණු කරලා පූජා කරයින් පස්සේදී පින්වත්නි ගෝතමී දේවියට දෙපැත්තකින් ලැබෙන පින් ටික ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන චේතනාවල් තුන සම්පූර්ණ වෙලා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ ආනිසංස ටික වෙනම ලැබුණා. ඊළඟට සංඝරත්නයටත් පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන මුල, මැද, අග කියන මේ සිත් තුන සම්පූර්ණ කරපු නිසා පින්වතුනි ගෝතමී දේවියට සංඝ රත්නයට පූජා කරපානිසංස ටිකක් වෙනම ලැබුණා. එහෙනම් පින්වත්නි යමෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් දන් දෙන එකටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා කියන්න පුළුවන් කොහොම දෙන එකටද? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නයට දෙන දාණය. භාග්‍යවතුන් වහන්සේ හැර නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට දෙන දානය. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයේ ඵලය මෙපමණයි කියලා පින්වත්නි වචන වලින් කියන්න බෑ. ඒ නිසා තමයි ආනන්ද හාමුදුරුවෝ එදා භාග්‍යවතුන් වහන්සේට කිව්වේ ස්වාමීනි ගෝතමී දේවිය දෙන ওই චිවරේ බාර ගන්න. මොකද ආනන්ද හාමුදුරුවන්ටත් ඕනකමක් ලැබුණා ප්‍රජාපති ගෝතමී දේවියට වැඩිපුර ආනිසංසයක් බුදුහාමුදුරුවෝ ලබලා දෙන්න. නමුත් භාග්‍යවතුන් වහන්සේට ඕන කමක් තිබුණා තවත් වැඩිපුර ආනිසංසයක් මෙන්න මේ ක්‍රමෙන් ලබලා දෙන්න. කොහොමද? බුදුරජාණන් වහන්සේට පූජා කරා ඒ ආනිසංස ඒ විදිහට ලැබුවා. ඊළඟට සංඝ රත්නයට පූජා කරා ඒ ආනිසංස ඒ විදිහට ලැබෙනවා. ආනිසංස දෙක ප්‍රජාපති ගෝතමීට ලැබෙනවා. පින්වතුනි ඒ කාරණාව අපිට මෙන්න මෙහෙමත් විස්තර කරගන්න පුළුවන්. ලංකාවේ බොහෝ සෙයින් ඉන්නවා මුදල් පරිහරණය කරන්න නැති ස්වාමීන් වහන්සේලා. ගොඩාක් හාමුදුරුවරු ඉන්නවා. එතකොට එහෙම හාමුදුරුව කෙනෙකුට පින්වත්නි පිනක් කරගන්න දානයක් දෙන්න ලැබෙන ඉඩකඩ හරි අඩුයි. තමන් වහන්සේට ලැබෙන පින්ඩපාතේ තමයි ගොඩක් වෙලාවට දන් දෙන්න ඉඩක් ලැබෙන්නේ. මොකද නැත්තම් බොහෝ වෙලාවට සංඝ සතු දේවල් තමයි තමන් වහන්සේට ලැබෙන්නේ. එතකොට ඒකට සංඝයා අනුමැතියක් අවශ්‍යයි තමන් වහන්සේට ලැබිච්ච දේ පරිහරණය කරන්න. හැබැයි එහෙම මුදල් පරිහරණය කරන්න නැති ස්වාමින් වහන්සේ නමකට දෙන්න පුළුවන් උතුම්ම පූජාවක් තමයි පින්වත්නි තමන් යම්කිසි පරිස්කාරයක් සකස් කරගෙන ගිහිල්ලා උන්වහන්සේට පූජා කරලා කියන්න ස්වාමීනි ඔබ වහන්සේ කැමති දෙයක් මේ පරිස්කාරයට කරන්න. එතකොට ස්වාමින් වහන්සේට සියලු බලතල ඒ පූජා කරන දේ සම්බන්ධ ලබල දීලා ඉවරයි. එතකොට පින්වත්නි උන්වහන්සේට ඒ ලැබිච්ච පරිස්කාරය තවත් කෙනෙකුට දෙන්න පුළුවන්. එතකොට උන්වහන්සේට තවත් පිනක් එකෙන් ලැබෙනවා. උන්වහන්සේ සත්පුරුෂ නම් උන්වහන්සේ තමන් වහන්සේ ලබාගත්තු පින ඒකාන්තයෙන්ම තමන් වහන්සේට ඒ පින්කම කරන්න අවස්ථාව උදා කරලා දුන්නු දායකයන්ටත් පින් අනුමෝදන් කරයි. එතකොට පූජා කරපු දායකයට ඒ හාමුදුරුවන්ට පූජා කරපු පින වෙනම ලැබුණා. හාමුදුරුවෝ තවත් කෙනෙකුට පූජා කරලා ඒන් ලබන පින වෙනම ලැබෙනවා. ඒක පින්වතුනි දායකයෝ වෙච්ච ඔබට කරන්න පුළුවන් මහ පින්කම. දැන් ඒක මුදල් පරිහරණය නොකරන ස්වාමින්වහන්සේ නමක් කියලා අවශ්‍ය නැහැ. ස්වාමින්වහන්සේ නමකට දෙන්න. එහෙම දැන් මං කිව්වේ අර වගේ ස්වාමින්වහන්සේ නමකට දෙන එක වඩාත්ම ප්‍රායෝගිකයි, ප්‍රයෝජනවත්. මොකද උන්වහන්සේට ඒ දානය ඒ විදියට කරගන්න පුළුවන් නිසා. එතකොට උන්වහන්සේට ඒ දානය පින්වතුනි තමන් වහන්සේගේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න හේතුවක් වෙනවා. අපට තවත් මෙහිම දෙයක් කරන්න පුළුවන්. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිවුරක් සකස් කරනවා. භාග්‍යතුන් වහන්සේට සකස් කරන සිවුර අපි විශේෂයෙන් හඳුන්වනව සුගත චීවරය කියලා. ඒකේ දිග පළල අපේ ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙන විනයේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සකසන සිවුරේ දිග පළල අඩි 13යි අඟල් 6යි අඩි 18යි අඟල් 3යි. ඒ විදිහට තමයි පින්වත්නි දිග පළල අපේ ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ. අඩි 13යි අඟල් 6යි අඩි 18යි අඟල් 3යි. ඔන්න ඔය වගේ සිවුරක් තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ පෙරවල තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ සුගත චීවරයක් සකස් කරලා අපට පුළුවන් හාමුදුරුව නමකට ගිහිලා පූජා කරන්න. ස්වාමීනි අපි සුගත චීවරයක් හැදුවා, ඔබ වහන්සේට අපි මේක පූජා කරනවා. එතකොට දැන් සුගත චීවරය උන්වහන්සේ ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ. එතකොට ඒ සුගත චීවරය අරගෙන ගිහිල්ලා ඒ හාමුදුරුව භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. බලන්න පින්වතුනි කොයි තරම් ආනිසංසයක් ඔබට ලැබෙනවද? උන්වහන්සේ සත්පුරුෂණං ඒකාන්තයෙන් උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට චීවරය පූජා කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට යමක් පූජා කරලා ලබන ආනිසංස ටික උන්වහන්සේ ලබාගෙන උන්වහන්සේ තමන් රැස් කරගත්තු පින අර තමන්ට පින්කම යොමු කරවපු දායකයන්ට අනුමෝදන් කරනවා. එතකොට දන් දෙන දායකයෝ වෙච්ච ඔබට පින්වත්නි හාමුදුරුවන්ට පූජා කර පානිසංස ටික වෙනම ලැබෙනවා. හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට පූජා කර පානිසංස ටික වෙනම ලැබෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙනකොට භාග්‍යවතුන් වහන්සේ නමකට යමක් පූජා කරනකොට මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට පූජා කරලා ලබන්න පුළුවන් ආනිසංසවල අතර මහත්ඵලම මහානිසංසම ආනිසංසය පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනකොට ඒ කෙනාට ලැබෙනවා. මේ ලෝකයේ කිසිම කෙනෙකුට දෙනවට වඩා, කිසිම පිරිසකට දෙනවට වඩා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයේ ආනිසංස මහත්ඵලයි, මහානිසංසයි. ඒ කාරණාව රතන සූත්‍රයේ අට කතාවෙත් උදාහරණයකින් කියලා තියෙනවා. මේ දක්ඛිනා විභංග සූත්‍රෙත් අට කතාවේ උදාහරණයකින් කියලා තියෙනවා. නමුත් උදාහරණ දෙකම ටිකක් සමානයි. නමුත් වඩාත්ම උසස්ම උදාහරණයක් තියෙනවා රතන සූත්‍රයේ. නිසා කාල වේලාව නැති නිසා මම ඒ උදාහරණය අපේ මේ පින්වතුන්ට කියන්න. රතන සූත්‍රයේ උදාහරණයක් තියෙනවා. ජම්බු දීපය, ජම්බු දීපය කියලා කියන්නේ පින්වත්නි යොදුන් 10000ක් විශාල ජම්බු දීපයේ ප්‍රමාණය. මේ ජම්බු දීපයේ ආසන පනවනවා එකට එකක් ගෑවෙන පරිදි. එක ආසනයක් අනිත් ආසනයට ගෑවෙන පරිදි ආසන පන. දැන් ජම්බුද්දීපය වගේ විශාල භූමියක් එක තලයක් වගේ හදලා එක සම මට්ටමක් වගේ හිතලා ඒ භූමියේ ආසන පනවනවා එක ආසනයක් අනිත් ආසනයට ගෑවෙන පරිදි. එතකොට හිතන්න යොදුන් 10000ක භූමියක ආසන පැනෙවොත් ඒ වගේ ආසන කීයක් පනවන්න පුළුවන්ද? කෝටි අසංඛ්‍ය ගාණක් පනවන්න පුළුවන්. එක ආසනයකට එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් බැගින් පසේ බුදුරජාණන් වහන්සේලා පින්වත්ති වඩම්මවලා යම් කිසි කෙනෙක් ඒ ජම්බු දීපය කියන මේ මහා භූමියේම වැඩ ඉන්න ඒ සියලුම පසේ බුදුරජාණන් වහන්සේලට දානයක් දෙනවා. පින්වත් උදාහරණෙන් දක්වලා තියෙනවා. උන්වහන්සේලා සියල්ලටම දන් දුන්නට වඩා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලයි මහානිසංසයි. අරතරන් අතිවිශාල පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසකට දන් දීලා ලැබෙන ආනිසංසය කොයිතරම් ප්‍රමාණයක්ද කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා ලබන ආනිසංසවලින් සොලොස් කලාවෙන් එක කලාවකින් භාගයක් ගත්තා. සොලොස් කලාවකින් එක කලාවක් අරගෙන ඒකෙත් භාගයක්. සොලෝ තැන්වල විස්තර කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ අග්‍රතම උත්තමයන් වහන්සේ. ඒ අග්‍රතම උත්තමයන් වහන්සේ කෙරෙහි යමෙක් හිත පහදවා ගන්නවා නම් ඒ කෙනාට ලැබෙන විපාකත් අග්‍ර විපාකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන දාණය තමයි පින්වතුනි අග්‍රතම විපාක ලැබෙන දාණය. ඒ දාණයෙන් තමයි ඒ කෙනාට මහත්ඵල මහානිසංස ලැබෙන්නේ. ඒ ලැබෙන ආනිසංසය පින්වත්නි කවරදාකවත් කල්ප ගාණක් යත් විනාශ වෙන්නේ නැති මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම. හැබැයි දන් දෙන කෙනාගේ හිතේ ජීවමාන සංඥාව තියා ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ඒ කෙනාගේ හිතේ ජීවමාන සංඥාව නැත්තම් ඒ කෙනාට ආනිසංසය අර මට්ටමට ලැබෙන්නේ නෑ. ලැබෙයි ආනිසංසයක්. හැබැයි අර ජීවමාන සංඥාවෙන් පූජා කරන කෙනෙකුට තරම් ආනිසංසය ඒ කෙනාට පින්වත් ලැබෙන්නේ නෑ. ජීවමාන සංඥාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ මන් ළඟ වැඩ ඉන්නවා කියන සංඥාව. මොකද පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ අපි යමක් අද භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා නම් ඒ සියලුම දේවල් භාග්‍යවතුන් වහන්සේ දැකලා බලලා උන්වහන්සේ ඒක බාරගෙන තියෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ සම්බුද්ධ ශාසන ඉවර වෙනකම්ම බලනවා මම වෙනුවෙන් කවුද පූජාවක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එක මලක් පූජා කරන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. පින්වත්නි ඒ මල පවා දැකලා භාග්‍යවතුන් වහන්සේ අත තියලා ඒක බාරගෙන තියෙන්නේ. අද හෝ හෙට අපේ මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් පූජා කරනවා කියලා හිතන්න. එක පැන් වීදුරුවක් පූජා කරනවා කියලා හිතන්න. පින්වතුනි මේට අවුරුදු 2500 ගණනකට කලින් ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥානයෙන් උන්වහන්සේගේ දිවසින් දැක්කා අනාගතයේ දවසක මෙවැනි ශ්‍රද්ධාවන්තයෙක් මා වෙනුවෙන් මේ වගේ පූජාවක් කරනවා. ඒ දාණය ඒ පූජාව ඒ කෙනාට අනුග්‍රහයක් වීම පිණිස මම අත තියලා බාර ගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ අපේ පූජාව දැකලා බලලා බාරගෙන ඉවරයි. එහෙම බාරගත්තු නිසා තමයි පින්වත්නි අපි උන්වහන්සේට ජීවමාන සංඥාවෙන් පූජා කරන දෙයට ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ භාග්‍යවතුන් වහන්සේට පූජා කරනකොට මේ ජීවමාන සංඥාව හැම වෙලාවකම සිතේ දරාගෙන භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. එතකොට ඔබට ආනිසංස ලබන්න පුළුවන්. ඉතින් වේලාම සූත්‍රයේ අද අපි මේ නිමාවටපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ තවත් වේලාම සූත්‍රයේ කොටසක් පැහැදිලි කරලා තිබෙනවා. අපිට මේ කාරණාවලුත් තව තවත් දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕන කරුණු. නමුත් අපි ඉදිරි දේශනාවන් වලදී ඒ කරුණු කාරණාවල් වෙන වෙනම දේශනාවල් ඔස්සේ විස්තර කරන්න. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට දෙන දාණයටත් වඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා. සිවුදිකින් වඩින පිරිසට විහෙරක් හදලා පූජා කරන එක ඊටත් වඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා. පහන් සිතින් තෙරුවන් සරණ යාම, පැහැදුණු සිතින් තෙරුවන් සරණ යාම ඊටත් වඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා. පහන් සිතින් තෙරුවන් සරණ යන කෙනා පංචශීලී ආරක්ෂා කිරීම ඊටත් වඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා. මේ මලක් සිඹිනා පුංචි මොහොතක් මෛත්‍රී චිත්තේ වැඩීම ඊටත් වඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා. අසුරක් ගහන්න පුළුවන් පුංචි කාලයක් අනිත්‍ය මෙනෙහි කිරීම. හැබැයි මේකෙන් හිතන්න එපා වරදවා වටහා ගන්නත් එපා. අපි දැන් තෙරුවන් සරණ ගිහිල්ල ඉන්නේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට දන් දෙනවට වඩා ආනිසංසයක් කරගෙන නේද තියෙන්නේ. නමුත් ඒ සරණ පින්වතුනි නොබෙදුණු සරණක් බවට පත්වෙන්න ඕන, අචල ශ්‍රද්ධාවක් බවට පත්වෙන්න ඕන. අපි ඒ කාරණාවල් ඉදිරි දේශනාවල්වලදී සාකච්ඡා කරමු. ඒ වගේම මෙතන සඳහන් කරලා තිබෙනවා මලක් සිඹින පුංචි වෙලාවක් මෛත්‍රී සිත වඩන්න කියලා. නමුත් මේ කාරණාව පින්වතුනි අපි හිතන තරම් පහසුම දෙයක් නෙවෙයි. මොකද මෛත්‍රී ධානයට සමවදින පුළුවන් තරමේ ධානයක් වඩන කෙනෙකුට තමයි මේ කාරණාව පින්වතුනි ඇත්තටම අදාළ වෙන්නේ. මොකද Tamanට මෛත්‍රී භාවනාව කරලා හොඳ අවබෝධයකින් නැත්නම් අර චින්තාමේ ක්‍රමයට මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියන ක්‍රමයට නෙවෙයි පින්වතුනි මෛත්‍රී භාවනාව ධාන මට්ටමට වඩලා සදාහන් කළ තිබෙනවා අර්පණා වශයෙන් කරන මෛත්‍රී භාවනාව තමයි මෙතන සදාහන් කළ තිබෙන්නේ. අන්නේ ධාන මට්ටමට මෛත්‍රී භාවනාව දියුණු කරපු කෙනාට තමයි මේ ආනිසංසය ලැබෙන්නේ. ඊළඟට අසුරක් ගහන පුංචි මොහොතක් අනිත්‍ය සංඥා වඩන කෙනාගේ ආනිසංස ඊට වඩා වැඩි කියලා කියන්නේ පින්වතුනි විපස්සනාව එහෙම නැත්නම් මේ අනිත්‍ය සංඥාව පටිසම්භදා ඥාන දස්සනය දක්වාම ඒ විසුද්ධිය දක්වාම විදර්ශනා ඥාන මට්ටමට මාර්ගසිතකට ආසන්න මට්ටමකට වඩන්න පුළුවන් බලවත් විපස්සනාවට තමයි මෙතනදී පින්වතුනි මේ අනිත්‍ය සංඥාවේ කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ කාරණාව වරදවා වටහා ගන්න එපා මේ චින්තාමේ වශයෙන් කරන භාවනාවල් කියලා නෑ. ඊට වඩා දියුණු භාවනා මට්ටම. ඉතින් ඒ නිසා ඒ කාරණාවල් පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන අපි ඉදිරි දේශනාවල් වලදී ඒ කරුණු කාරණාවල් තරමක් විස්තරාත්මක සාකච්ඡා කරමු. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනේපිඩු සිටුතුමාට සිටුතුමනි එදාමම වේලාම බ්‍රාහ්මණය වෙලා හිටපු කාලේ දුනු දාණයට වඩා අද ඔබ දෙන දාණය ඊට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා. එහෙමනම් කාල වේලාවත් අවසන් වෙලා තිබෙන නිසා අපේ දේශනාව නිමාවටපත් කරනවා. නිමාවටපත් කරන මේ මොහොතේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අපි මේ වෙලාවේ මෙත්සිතින් කාරුණිකව ආයාචනාවක් ආරාධනාවක් කරනවා. අපි දන්නවා මේ වෙනිවට රටේ කලබලකාරී තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. අපි දකිනවා බොහෝ දෙනෙක් මේ පිළිබඳව අනවබෝධයෙන් රට තුල කටයුතු කරනවා. මේ කාරණාව පිළිබඳව ඊතරම් හැඟීමක් මෙහි බරපතලකම නොදැනගෙන කටයුතු කරන ස්වභාවයක් අපි දකිනවා. නමුත් කාරුණිකව අපේ රටේ ජනතාවගෙන් මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබගෙන් ඉල්ලා සිටිනවා එවැනි තත්ත්වයකට ඉතාලිය වගේ රටවල් අද මේ මට්ටමට අපහසුතාවයට සිය ගණන් දවසකට මිනිසු මැරෙන තත්ත්වයට අද උදා වුණේ ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා. ඒ නිසා රජයෙන් දෙන අවවාද පිළි අරගෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් දෙන අවවාද පිළි අරගෙන ඔබේ දරුවන් ගැන හිතලා ඔබේ පවුල ගැන හිතලා ඔබ හැම විටම ආරක්ෂාකාරී වෙන උත්සාහ කරන්න. නැත්නම් අපිට ඉදිරි කාලේ විශාල විනාශයකට මුහුණ පාන සිද්ධ වේ. ඉතින් ඒ කාරණාවත් කෙටියෙන් මේ වෙලාවේ කාරුණිකව සිහිපත් කරන. මොකද net දේශනාව ශ්‍රවණය කරන බොහෝ ශ්‍රාවක පිරිසක් ඉන්න. මොකද මේ කාරණාව පිළිබඳ බොහෝ දෙනෙක් අනවබෝධයෙන් කටයුතු කරනවා කියලා අපි යම් යම් අවස්ථාවන් වලදී දැකලා තිබෙනවා. ඉතින් ඒ කාරණාව පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න, නිරන්තරයෙන්ම තමන්ගේ පිරිසුදු බව, තමන්ගේ ආරක්ෂාව ගැන හැම මොහොතකම හිතනද ගමන් බිමන් යෑම පුළුවන් තරම් අවම කරන්න. අත්‍යවශ්‍යම දෙයක් හැරෙන්න ගමන් බිමන් වලට යන්න එපා. නිරන්තරයෙන්ම රජෙන් දෙන අවවාද පිළි අරගෙන ඔබ බුද්ධියෙන් කටයුතු කරන්න. මොකද බුද්ධියෙන් කටයුතු කළොත් ලැබිච්ච විවේකය නිවාඩුව විනෝදයක් හැටියට ඔබ ගත කරන්න ගියොත් ඔබට පමණක් නෙවෙයි ඔබේ දරුවන්ට, ඔබේ දෙමව්පියන්ට, ඔබේ බිරිඳට, ඔබේ සැමියාට පවා මේ භයාංකාර අත්දැකීමට මුහුණ දෙන සිද්ධ වේ. ඉතින් සඳහන් කරලා තිබෙන්නේ රෝගී තත්ත්වයක් හැදුනොත් දින ගණනාවක් යනකම් ඒ රෝගියව බලන්න බෑ. ඔය රෝගී තත්ත්වයේ කොරෝනා වසංගතයේ හැදුනොත් ඒ කෙනා යම්කිසි විටකදී මැරුණොත් ඒ මිනියවත් අඩුම තරමේ ගෙදර ගෙනල්ලා අවසන් ගෞරව දක්වන්න සිදු කරන්නේ නෑ. ඒ තරමටම මේ රෝගය භයානකයි. එනිසා අපේ පින්වත් පිරිස මේ කාරණාවල් පිළිබඳව තවත් මීට වඩා අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ කියන කාරණාවත් අවසානයේදී පණිවිඩයක් හැටියට ලබා දෙමින් අද දේශනාව අපි නිමාවටපත් කරනවා. එමනම් මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටම මේ වෙලාවේ අපි ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාම ප්‍රාර්ථනා කරමු ලැබූ මේ වසංගතකාරී තත්ත්වය ඉතාමත් ඉක්මනින් සමනය වෙලා රටට පමණක් මේ ලෝකයේ සියලුම ජනතාවට නිදුක්ව නිරෝගීව කාලය ගත කරන්නත්, තමන්ගේ කටයුතු බොහොම සාමාන්‍ය පරිදි කරගෙන යන්නත්, හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවායි අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ඊටමත් මික්මනින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණී සත්‍යානුභාවයෙන් ධර්මයේ අනන්ත වූ සත්‍යානුභාවයෙන් උතුම් ආර්ය සංඝ රත්න ආනුභාවයෙන් සියලුම මේ වසංගත තත්ත්වයන් සමනය වෙලා හැම කෙනාටම යහපත් ලෙස ජීවත් වන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමනම් අද ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් නෙත්නාලිකාවේ සභාපතිතුමන් ප්‍රධාන කාර්යමණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සීල කුසල් අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බර නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.